සාමිනහන් සමාදන් වන එම ශීලයන් විඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද සාමිනහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහෙමයි නෝනා, අපි නිරතුරුවම හුඟක් අය සමාජෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ, මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා. නැත්නම් මම මගුල් ගෙදර ගියාම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා සාමිනහන්ස මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නෝනා විදෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද තමන් විදෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මියපරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නෝනා. තේන්න? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේන්න? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම විදෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් විදුනා කියලා විදුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද විදෙන සිල්පදේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පාටයි යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතර. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ විදෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් විදෙන සිල්පදේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම විදෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වේ. ඒ වගේම තමන්ගේ අතීතේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා නම් කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහිට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කළා දාන්න. ඒ අකුසලේ විපාකෙ පිණිසෙයි. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අතීතේ සිදු වුණා වූ සිල්පද බිඳීම් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කළා දාන්න, නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන්න. දැන් අඟුලිමාලම මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මව මරන්නේ කියලායි මේ යන්නේ ආනන්තරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුස්ස ඝාතන කරලා ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලේ විපාකයට ආවා. අකුසලේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාබෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සීල්පදයක් විදුනොත් කොයි වෙලාවකවත් විදුන සීල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සීල්පද ගැන හතරින් ඉඳලා සතුට වෙන්න.